සුබ දවසක් වේවා සියලු දෙනාටම. ගොඩක් කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්න අවස්ථාවක් වුණා. ඉතින් ගොඩ කාලෙකින් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ නැහැ. ඉතින් පොඩ්ඩක් පහුගිය කාලේ පොඩ්ඩක් වැඩ රාජකාරිය අධික වූ වීම නිසා ගොඩක් දේවල් මිස් වුණා. ඉතින් දැන් වෙලාව පාන්දර 3:00 වෙලාව. ඒදලා තිබුණ වැඩකට මම නැගිටපු වෙලාව මට හිතුණා වීඩියෝ එකක් දාන්න ඕනි කියලා. ඉතින් අද පොඩි වීඩියෝ එකක් මම කතා කරන්න යන්නේ කොහොමද මේ අපි ගෙදරක හරියට මුළු පරස් බෙදාගන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් සම්මත ක්‍රම හතරකට වගේ අපි කරනවා. ඉතින් අපි බලමු මොන වගේද ක්‍රම, මොන ක්‍රමද කොහොමද කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපිට එදිනදා ජීවිතේ භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍ය මේෂන් බස් වරුණම් ගොඩක් මේක තමයි මෙහෙම තමයි කරන්නේ. ඉතින් එදිනදා ජීවිතයේදී අවස්ථාවක් ඇති වුණොත් ඔයාලට මේ විදිහට මුළු පරස් ඇරලා හරියට ෆවුන්ඩේෂන් එකක් දාගන්න පුළුවන්. හරි, එහෙනම් අපි වීඩියෝ එකේ යමු කොහොමද කරන්න කියලා. පළවෙනි ක්‍රමේ තමයි 3-4-5 ක්‍රමය කියන්නේ. ඒ කියන්නේ එක පැත්තකට අඩි 3කුත් අනිත් පැත්තට අඩි 4කුත් විදිහට තමයි මේක භාවිතා වෙන්නේ. එතකොට මේක විකර්ණය මේ කෝණ දෙක යා කරපුවාම ලැබෙන දිග වෙන්නේ අඩි 5යි. එතකොට සාමාන්‍යයෙන් මේක පොඩි ගෙපලක් සඳහා කියන්නේ පොඩි කාමරයක් වගේ වෙලාවක නැත්තම් ලොකු දුරක් ලබා ගැනීමට නොහැකි අවස්ථාවකදී මේ මෙන්න මේ මිමි වලට අපි අංශකාණුක කෝණය ලැබෙනසේ සාදාගත යුතු නම් මෙන්න මේ මිමි වලට සාදාගත යුතුයි. ඒ කියන්නේ එක පැත්තට අඩි 3කුත් අනිත් පැත්තට අඩි 4කුත් යොදාගෙන එහි විකර්ණය අනිවාර්යෙන් අඩි 5ක් තිබිය යුතුයි. එවිට මෙතන ලැබෙන කෝණය අනිවාර්යෙන් අංශකාණුක වෙනවා. මේක ඇත්තටම පොඩි ගෙපලක් එක්සන අපි තුම් කාමරයක් වගේ කියලා ඒ වගේ දෙයකට මේක යොදා ගන්න පුළුවන්. නමුත් මේ ටෙඩි ලොකු ෆවුන්ඩේෂන් එකක් දාද්දී අපි මේ ටෙඩි වෙනස් ක්‍රමයක් තමයි භාවිත කරන්නේ. එතකොට ඊළඟ ක්‍රමය, අපි ඊළඟ ක්‍රමයට යනකොට අපිට ගන්න පුළුවන් 6-8-10 ක්‍රමය. 6-8-10 ක්‍රමය කියන්නේ අපි හිතමු පොඩි ගියක් වගේ ෆවුන්ඩේෂන් එකක් දාද්දී පොඩ්ඩක් වැඩි වෙන ලාවක අපි මේ වගේ දෙයක් භාවිත කරනවා. හේතුව තමයි දිග වැඩි වෙන්න වැඩි වෙන්න අපි කුඩා දුරක් ගත්තොත් ඒ දශමයක් හෝ වෙනස් වුනොත් එහා කෙළවරට යද්දී ඒක අඟල් ගණන් වලින් අඩි ගණන් වලින් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා දිග අඩු අවස්ථාවකදී ෆවුන්ඩේෂන් එක දිග අඩු අවස්ථාවකදී අපි පොඩි දුරක් ලබා ගන්නවා. නමුත් දිග වැඩි වෙන්න වැඩි වෙන්න එහි ලබා ගන්නා මේ කෝණය දිග වෙනස් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට මේක 6-8-10 ක්‍රමය කියලා තමයි මේ මෙෂන් බාස්රු භාවිත කරන්නේ. එතකොට අඩි එක පැත්තට අඩි 6කුත් අනිත් පැත්තට අඩි 8කුත් ලබාගෙන ලැබෙන විකර්ණය අඩි 10ක් විය යුතුයි. එතකොට ලැබෙන කෝණය අනිවාර්යයෙන්ම අංශකණුවේ කෝණයක් ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේට එහා ගියපුවාම තවත් ලොකු බිල්ඩින් එකකට වගේ යනවනම් අපි 12-16 වගේ දිගවල් යොදාගෙන 12-16-20 කියන සම්මත මිමි වලට අපි සාදා ගන්නවා. එතකොට එතනදී ලැබෙන කෝණ අංශක 90ක් විය යුතුයි. අනිවාර්යෙන් ඒ අංශක 90 ලැබෙනවා. මොකද මෙහි මේ ක්‍රමය යොදාගන්නේ ටිකක් ලොකු බිල්ඩින් එකක් වගේ ගයක් වගේ හදන වෙලාවට මේ ක්‍රමය යොදා ගැනීමෙන් වඩාත් නිවැරදි කෝණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඊළඟ මේටත් එහා ගියපුවාම අපි තවත් ලොකු බිල්ඩින් එකක් හදනවා නම් අනිවාර්යයෙන් මේ සම්මත මිමිට වඩා වෙනස් තවත් ලොකු වැඩි සම්මත මිම භාවිත කරන්න අවශ්‍යයි. එතකොට අපි යනවා 15-20-25 යන ක්‍රමවලට. එතකොට මේ මිමි වලට ගියපුවාම කවදාකවත් දිගින් වැඩි, ඒ කියන්නේ විශාලත්වයෙන් වැඩි
ෆවන්ඩේෂන් එකක් සඳහා මිමිවලින් ලබාගත්තොත් ෆවන්ඩේෂන් එක එහා කෙළවරට යද්දි ලැබෙන කෝණය වෙනස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතා නිවැරදි කෝණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් එදිනදා ජීවිතයේදී මේ වගේ දේවල් අත්හදා බලන්න පුළුවන්. අද ඉතින් පොඩි වීඩියෝ තමයි ඔයාලට බලන්න ලැබුණේ. ඉතින් මම හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. කාරණයක් තමයි මම හිතුවා දැන් දිගටම මේක වීඩියෝ එක දාන්න ඕනේ කියලා. මොකද පුළුවන් වෙලාවට මෙන්න මේ වගේ වෙලාවට මම පොඩි වැඩක් හරි කරන්න යන වෙලාවක මෙහෙම වීඩියෝ එකක් දාන එක වැදගත් වෙයි කියලා මම හිතුවා. එසේ නම් එහෙමනම් ඔයාලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මගෙත් එක දිගටම රැඳෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඊළඟ වීඩියෝ එක කරන්න මට මොටිවේෂන් එකක් වෙනවා. ඔයාලගේ කමෙන්ට් එකක්, ඔයාලා මොන හරි තියෙන ප්‍රශ්න මොන හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් විතර දාගෙන යන්න. මං ඒ ප්‍රශ්න වලට පුළුවන් හැකි ඉක්මනින් මට පුළුවන් විදිහට මං උත්තර සපයන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් සුබ දවසක් සිල් දෙනවා.